අයිබෝවන් ඔබ දන්නවා කවුරුත් අප්‍රේල් මාසෙ කියන්නේ බක්මහා. බක්මහා කිව්ව ගමම අපිට මතක් වෙන්නේ සිංහල අලුත් අවුරුද්ද. මේ සිංහල අලුත් අවුරුද්ද ආරම්භ වෙන්නේ අප්‍රේල් මාසේ 13 වෙනිදා. එතකොට 13 වෙනිදා නොනගත කාලයේ උදා වෙලා 14 වෙනිදා සිංහල අලුත් අවුරුද්ද ආරම්භ වෙනවා. ඒ උත්සවය බක්මහා උළෙල හැටියට අපි පවත්වගෙන යනවා. දැන් මේක වෙනකොට සෞරග්‍රහ මණ්ඩලයේ මේ සූර්ය දිව්‍ය රාජයා එයාගේ උච්ච රාශියට එනවා, උච්ච ස්ථානෙට එනවා. ඒ කියන්නේ මේෂ රාශියට එනවා. මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමෙන් සිංහල අලුත් අවුරුද්ද උදාවන්නේය කියලා කතාවට ලක් වෙනවා. ඒ නිසා දැන් මේ රවි සූර්යයා බලවත් වෙනවනේ. දැන් බලන්න දැන් මෙයා උච්ච රාශියට ආපුවාම කොච්චර නම් උෂ්ණත්වය වැඩි වෙනවද? දැන් ඒ කාලේ අපි දන්නවා දැන් මේ වගේ උෂ්ණත්වය තිබ්බ කාල නෙමෙයි. නමුත් ඒ කාලේ කජු බොහොම හැදෙනවා, අඹ හැදෙනවා. දැන් මේව කාලා මේ උෂ්ණත්වය වැඩි කියලා තමයි කතාබහට ලක් වෙන්නේ ගැමියෝ. නෑ, ඒක නෙමෙයි හේතුව. සූර්යා මුදුන් වෙනවා. මේ සූර්යා මුදුන් වෙලා යනකොට මේ පෘථිවියට පතිත වෙන මේ කිරණ ඉතාම සැරපරුස වෙනවා. ඒ නිසා උෂ්ණත්වය අධික වෙනවා. දැන් බලන්නකො මේ දැන් මේ තියෙන උෂ්ණත්වයත් එක්ක වැහි පොදක් දෙකක් පොඩි පොඩි වර්ෂාවල් දෙක තුනක් එයි. නමුත් මේ සූර්යාගේ උෂ්ණත්වය ඉතාම ප්‍රබල වෙනවා. ඉතාම ප්‍රබල වෙනවා මේෂ රාශියට ඇවිල්ලා. මේ මේෂ රාශිය යන කාලේ සෙනසුරු බලවත්ව මකර රාශිය යනවා. එතකොට මේ ග්‍රහයෝ අපි සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහයෝ කියලා කියන්නේ. දැන් මේක සමච්චලයට ලක් කරන උදවියක් තියෙනවා. සමහරු ඉන්නවා මේ ග්‍රහයන්ට කරන්න පුළුවන් කෙංගෙඩියක් නැහැ කියලා. ග්‍රහයන්ට කරන්න බෑ තමයි මොකක්වත්. ඒක ඇත්ත. ග්‍රහයන්ට කරන්න බෑ. නමුත් සවාදාම ලස්සනට ඒ දනුවම දෙනවා. ඉතින් ඒ නිසා අන්ධයෝ වගේ බොහෝ වෙලාවට අතපත ගන්න අය මෙවැනි වචන කියනවා. ඒකට හේතුකුත් තියෙනවා. සමහර වෙලාවට ඒක සාධාරණයි. මොකද්ද මේක දැන් මේ ටියුෂන් පන්ති දානවා වගේ බොහෝ අය මේ විෂය පොඩ්ඩක් ඉගෙනගෙන මේක ගැන මහා ලොකු පුරසාරම් දොඩ. මේක එසේ මෙසේ විෂයක් නෙමෙයි. මේ විෂය තරම් ගැඹුරු විෂයක් ලෝකේ නැහැ. මේක මේ අදෘශ්‍යමාන গুপ্ত විෂයක්. වෙන ඒවනම් පොත්පත් බලලා ගණන් හදලා මේ ඉතිහාසයේ එහෙම නැත්නම් වෙන වෙන මැක්ස් කොමස් ඒ වගේ දේවල් කරන්න පුළුවන්. මේක ඊට වඩා හත්පසින් වෙනස්. මේක කරන්න නම් පෙර ආත්ම පුරුද්දක් තියෙන්න ඕනේ. මේ සබාධාමත් එක ගනුදෙනු කරන්න බෑ ලේසි කෙනෙකුට. ලේසි කෙනෙකුට සබාධාමත් එක ගනුදෙනු කරන්න බෑ. එහෙම ගනුදෙනු කරන අයටත් අර කොරෝනා එනවා. ඉතින් ඒ නිසා තේරුම් ගන්න මේක මං කිව්වා අර්ථ ධර්ම කාම මොක්ෂය කියන මේ ගුණාංග වලින් පරිපූර්ණ පුද්ගලයෙකුට විතරයි මේක කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා හරි පරිස්සමට මේක රතිඤ්ඤ කරලකුයි ගින්දරයි අතේ තියා ඉන්නවා වගේ. ඉතින් ඒ නිසා හරි පරිස්සමට මේක පරිහරණය කරන්න. මොකද සමහර අය මේ ග්‍රහයින්ට කරන්න බෑ මොකක් කියන එකේ සාධාරණයක් තියෙනවා කියන්නේ මම ඔප්පු කරේ. මොකද බොහෝ අය මිනිස්සු රවට්ටන නිසා. නමුත් දරුවනේ මේක අහන්න. මොකද්ද මේ ලෝකේ පවතින්නේ කොහොමද? මේ ග්‍රහයෝ නිසා. සූර්යයා නිසා මම ඔබට කිව්වා මේ සූර්යයා නිසා තමයි මේ ගහකොළ සතාසිව්පාවා පැවතින්නේ. බලන්න දැන් පොඩි කාලේ ඔබ ඉස්කෝලේ යනකොට ඔබට පොල් කට්ටකින් ගුරුතුමා කියනවා තනකොළ ටික වහලා බලන්න සිකුරාදා ඉස්කෝලේ යරනකොට. සඳුදා උදේ ඇවිල්ලා දරුවනේ මේක පොල් කට්ට අයින් කරලා බලන්න. මොකද තනකොළ ටිකට වෙලා තියෙන්නේ. ගුරුතුමාට කියනවා සර් තනකොළ ටික මැරිලා. ඇයි හේතුව? හේතුව ගුරුතුමා උගන්වලා දෙනවා සූර්යාලෝකය නොලැබෙන නිසා. අන්න ඒ නිසා ඔය මේ වචනයක් පිට කරනකොට ආගමකට එහෙම නැත්නම් වෙන වෙන දෙයකට පුද්ගලයෙකුට විවේචනය කරන්න අපහසු කරන්න කලින් හොඳට හොයලා බලන්න. හොඳට හොයලා බලන්න. මෙතන ඇත්තටම කරුණු කාරණා අවබෝධ කරගෙන සත්‍ය තොරතුරු ටික දැනගෙන තමයි තීන්දුවකට යන්න ඕනේ. ඒ නිසා මේ විදිහට මේ
ග්‍රහ නවග්‍රහය නිසා තමයි මේ ලෝකේ පැවැත්ම තියෙන්නේ. ඒ නිසා ඒක බටහිර යුරෝපයේ යුරෝපා ජාතිකයෝ බොහොම ඉහළින් දැන් ඔය තාක්ෂණය මුල් කරගෙන කටයුතු කරනකොටදී මේ ග්‍රහයන්ගේ බලපෑම අනුව සුබ මුහුර්ත අනුව කටයුතු සිද්ධ කරනවා. ඒගොල්ලෝ පිළිගන්නවා. ඒ නිසා මේක තේරුම් ගන්න, තේරුම් අරගෙන මේ තමන්ගේ පවුලේ දරුවන්ගේ ජන්ම පත්‍ර පරීක්ෂා කරගන්න හැබැයි අර රැවටෙන දැනකට නොගිහින්. මම ඒකත් කියන්න ඕනේ. ඔබ දන්නවද විශාල සෙනගක් ඉන්නේ කොහෙද? විශාල සෙනගක් ඉන්න තැන මොකක් හරි වංචාවක් කරනවා. මොකක් හරි ප්‍රෝඩාවක් රැවටීමක් සිද්ධ වෙනවා. හරියට අර කුණු ගොඩක් ළඟට නිලමැස්ස වෙනවා වගේ. බලන්න නිලමැස්ස කොහෙද ඉන්නේ? අර කුණුවල වල්ගා, කුණු ගොඩ වල්ගා. එක මීමැස්සෙක් බඹරෙක් යනවාද ඒ කුණු ගොඩ ගා? යන්නේ නැහැ. මානෙල් මලක්, නෙළුම් මලක්, රෝස මලක් ළඟට එක නිලමැස්සෙක්වත් එනවා? යන්නේ නැහැ. යන්නේ බඹරෙක් වුණත් මීමැස්සෙක් වුණත් දෙන්නේ තුන්දෙනෙක්. ඒ නිසා මේ නිසා ඔය ලොකු පොලිමක් තිබ්බ පළියට රැවටෙන්න එපා. ලොකු බෝඩ් එකක් තිබ්බ පළියට රැවටෙන්න එපා. හොඳට හොයලා බලන්න. එහෙම හොයලා බලුවොත් මේ නොදන්නකමට කියන මේ වචන ග්‍රහයන්ට කරන්න පුළුවන් කෙන් ගෙඩියක් නැහැ කියන වචන කියන අයට මං හිතන්නේ යම් පිටුවහලක් වෙයි. බොහෝ නිහතමානීව යමක් දැනගන්න ලැබෙයි. හරියමං කෙනෙකුගෙන් මේ විස්තර දැනගත්තා.